දවසක් වෙන්නට කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරන අද ලස්සන දවස. ලෝක පියවරුන්ගේ දවස World's Father's Day. So let me wish you all God's blessing fathers. තාත්තා කෙනෙක් හැටියට ඉන්න ඔබ හැමෝටම මං හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. Happy Father's Day කියලා. ඔබට සතුටින් පිරිච්ච ආදරෙන් පිරිච්ච දවසක් වෙන්නට කියලා නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒ අතරතුරදී මං කැමති ඔබත් එක්ක බෙදා ගන්නට මෙන්න මේ TM ජයරත්න මහත්තයා ගායනා කරන හරි ලස්සන ගීතයක් තියෙනවා. ඔබ මෙහිම අහලදී අම්මා සඳකේ මම ඒ ලොව හිරුය රිදී, ඒ හිර හඳෙන් නුඹේ ලෝකය එළිය උනේ. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී, පියසෙනි හසට කවුගී ලිය වුණා මදි. තාත්තා මෙහෙමත් අහනවා පුතාගේ, අපිනුත් එහෙම අහනවා කියලා හිතමු. සිරුරේ දුවන්නේ මගෙලේ නුවේ පුතුනේ, ඒ වගේම දුවේ. කුසයේ නොදිරුවත් විලිබර මට දැනුනේ. මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ, පුදුමයි පුතුනේ කිම මගෙලේ කෙරෙන්න ඕනේ. අම්මට වගේම කැක්කුමක් තාත්තරත් තිබවලුනේ. මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ, මම වෙමි පුතුනේ ඒ මා පම නයි දන්නේ. පියසෙනෙහස නැතිද දරුවනි හඳුරන්නේ, අම්මා වරුන් පමරද මතු බුදුවන්නේ මතු දෙවිවන්නේ කියලා. ඉතින් රත්තරන් අම්මලාගේ දෙවිවතේ අපි මේ ලෝකේ දකින දෙවියෝ තමයි අපේ අම්මයි තාත්තයි. ඉතින් තාත්තගේ ජීවිතය ගැන ලස්සන මෙනෙහි කිරීමක් මේ ගීතය තුළ TM ජයරත්න මහත්තයා ගායනා කරන්නේ. මම හිතන්නේ ස්වාමින් වහන්සේගෙන්ම නික්මිච්ච වචන කියලායි මට හැඟෙන්නේ. මොකද ඒ තාත්තා අද සමාජයේ මෙන්න මේ ආකාරයට තාත්තා පවුලේ ඉන්න ප්‍රසිද්ධ නැති චරිතයක් බවට පත් වෙනකොට අම්මත් එක්ක කම්පයා කළ බලද්දි තාත්තට මේ වගේ හැඟීම් ඇති වෙනවා වෙන්න පුළුවන්. ඉතින් අම්මත් එක්ක පුදුමයි පුතුනේ මගේ ලේ ටික කිරි නෝනි පුදුමයි. මොකද අම්මට වගේ කැක්කුමක් මටත් තිබුණා පුතේ දුවේ කියලා මේ තාත්තා කියනවා. ඒ වගේම ලස්සනට කියනවා මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නා කියලා. මගේ දිවිය පූජා කරා, පූජාවක් දිවි පූජාවක් කරා අම්මත් එක්ක එකතු වෙලා මාව ජීවත් කරවන්නට කියලා මේ රත්තරන් තාත්තා අපේ හදවතට ප්‍රකාශ කරනවා. අපේ කන්වලට අද දවසේදී මේ තාත්තා කොඳුරනවා. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ අපි හැමෝටම තාත්තා ඉන්න හින්දා අපේ තාත්තා මියැදිලා නම් අපි ඒ තාත්තා වෙනුවෙන් අද දිව්‍ය පූජාවක් ඔප්පු කරමු. ඒ තාත්තා වෙනුවෙන් අපි සුබ ප්‍රාර්ථනා කරමු. ස්වර්ගයේ ඉඳලා අනිවාර්යයෙන්ම ඔබේ තාත්තා ඔබ වෙනුවෙන් මැදහත් වෙනවමයි. ඉතින් ඒක නිසා අද දවසේදී තාත්තේ ඔබටත් දරන්න බැරි විදිහට ඔබත් ආදරය කරන්න අධිෂ්ඨානය කරගන්න. කවදාකවත් පොඩි ආකාරයකටත් වැරද්දක් කරන්න හිතන්නවත් එපා තාත්තේ. මොකද ඔබ කරන වැරද්ද තාත්තයි දුවල පුතාලට ඒක හරියට බලපාන නිසා. වැරදි කරන්න එපා. වැරදි කරන්න දු හැම වෙලාවෙම හරි දේ කරමු. ඒ වගේම තමයි තාත්තගේ ජීවිතය හැම වෙලාවෙම ඔබේ ජීවිතේ ඉන්න හීරෝ බවට පත් කරගන්න. ඔබ භාර්යාවත් එක්ක තාත්තේ ඔබේ භාර්යාවත් එක්ක ජීවත් වෙන දිහා බලන ඔබට විවාහ වීම, ඔබේ දරුවන්ට විවාහ වීම කොච්චර ලස්සනයිද කියලා ඒ අයට දැනෙන්නට සලස්සන්න. මට පුංචි කාලේ හැඟුණා වගේම අපේ තාත්තා වගේ කෙනෙක් මට මුණ ගැහෙන්නට ඕනි කියලා මම ප්‍රාර්ථනා කරා වගේම ඔබේ දුවල පුතාලාට හැඟෙනවා නම් ඔබේ තාත්තා වගේ කෙනෙක්ව ඔබේ ස්වාමිපුරුෂයා හැටියට කවදා හරි ඔබටත් ලැබෙන්නට ඕනි දෙවියන්ගේ අතින් කියලා එහෙම හැඟුණොත් ඒක තමයි ඔබේ දරුවන්ට දෙන ඒ ලස්සන අත්දැකීම, තෑග්ග. එහෙනම් තාත්තේ ඔබට ජය. තාත්තට ජයම ජය වේවා. ජේසුගේ ආශිර්වාදේ අදත් හෙටත් හැමදාමත් ලැබේවා. ජේසුගෙන් පිටයි තාත්තට අපි හැමදාමත් ආදරය කරන චරිතයක් අපේ තාත්තා ජේසුගේ.